Oxford College of Business. All we do, all we are, is business education. මම මුදල් ඇමතිතුමා වෙනුවෙන් ඊයේ පරිපූර්ණ ගස්තවෙන්තුව ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම මැති ඇමතිතුරුන්ට අවුරුදු ගානෙන් අවුරුදු 5කට වගේ පස්සේ හැමදාම නියමිත වාහනයක් මිලදී ගැනීම හැකියාව තිබුණා. දැන් අපේ අමාත්‍යාංශය ගැන බැලුවොත් අපේ නියෝජ්‍ය ඇමතිතුමා පාවිච්චි කරන වාහනය අවුරුදු 8කට වඩා පැරණි. ඉතින් මැති ඇමතිතුරු කියන්නේ නිතරම ගමන් බිමන් යන අය රාජකාරී කටයුතු තියෙනවා. වෙනත් අයට වඩා විශාල වශයෙන් වාහනයක අවශ්‍යතාවය තියෙනවා. නැති අද කාලේ වාහනවල මිලත් එක්ක තමයි ඒක ගන්න. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් පාවිච්චි කරන වාහනයකට ඉතින් ඒ වගේ මිලක් යනවා ඉතින්. ඇමතිවරු විශාල කැපවීමකින් තමයි මේක ගොඩ ගන්න හදන්නේ. තිබුණු තත්ත්වය නැති කරගෙන මේ ඔක්කොම කරන්නේ එහෙම තමයි. කොමිස් ගහන්න නැතුව ඒ ඔක්කොම කරන්නේ එහෙමයි. දැන් බලන්න පහුගිය කාලේ ජනාධිපති මන්දිරයේ වාහන 1500ක සංචිතයක් තිබුණා. මෙන්න මේවත් පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ඕන. නෑ නෑ එහෙම සංචිතයේ තියෙන වාහන හංගල කරන්නේ නෑ එකක්වත්. මේ ඔක්කොම අමාත්‍යාංශවල මේ සටහන් කරලා නීතියානුකූලව පාර්ලිමේන්තුවට දාලා එහෙම කරන වැඩසටහනක් මේ තියෙන්නේ. කොයි වාහන ටිකද? ඒ වාහනත් අමාත්‍යංශ වලට බෙදලා දුන්නා. අමාත්‍යංශ වලට වාහන අරගෙන නැහැ අවුරුදු 20කට. මොකද යුද්ධම තත්ත්වය නිසා. ඒ නිසා මේ වාහන දුවන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මම එක උදාහරණයක් කියන්නකෝ වාහනවල. ජනතා වික්ති පෙරමුණ ඉස්සෙල්ලම් පාර්ලිමේන්තුවට ආවම මොකද කිව්වේ? අපි බස් එකේ එන්නේ කිව්වා. මේකේ තියෙන අපහසුව කියන්නම්කෝ. ඒගොල්ලෝ එනකන් කිව්වේ මොකද? බස් එකේ එනවා කියලා. එතකොට මුලින්ම ගලප්පති සහෝදරයා කොහමද ආවේ? බස් එකේ ආවේ පාර්ලිමේන්තුවට. ටික දවසක් යනකොට කොහමද ආවේ? ත්‍රී වීලර් එකේ. ඊට පස්සේ මොකද කිව්වේ? අපිට ඕනෑ කිව්වා මේ මොකද මරුති. එතකොට මරුති දෙන්න හැදුවා අපේ රණලි වික්‍රමසිංහ මහත්මයාත් එදා අගමැති වශයෙන්ම. මම ඇහුවා මම මරුති අරගෙන හෙවෙස්සට යන්නේ කොහමද මම මරුතිකේ? එතකොට මම මග නවත්තලා හෙවෙස් මගේ ඉහළ හෙවෙස්ස පහළ හෙවෙස්ස මම යන්න ඕනේ මේ පැති වලට යනකොට මම මරුතියක නවත්තලා යන්න ඕනේ. ඒවයි ෆෝර් වීල් නැතුව යන්න බෑ. සමහර ප්‍රදේශ තියෙනවා තවමත් ෆෝර් වීල් එකකින්වත් ලේසියෙන් යන්න බෑ වාහන. හොඳේ අපේ පළාත්වල. අපේ පළාත්වලට අමත මේ අමාරු ඊට වඩා නරකයි මොනරාගල බදුල්ල මේ වගේ ප්‍රදේශවල. හරිද වතුව වත්තකට යන්න බලන්න මොකද්ද වාහනේ ඕනේ. ඒකට මේ වගේ වාහනයක් ඕනේ හෙවි වෙහිකල් එකක් ඕනේ ෆෝර් වීල්. නැතු යන්න බෑ. හරිද එදා මං කියපු වේලක. දැන් අන්තිමට මොකෝ JVP කිව්වේ. ඒගොල්ලෝ ඩබල් කැබ් එකට ගියා. හොඳේ. එතකොට ඒගොල්ලෝ බස් එකේ යනකොට අපි බස් එකේ ප්‍රතිපත්තිය පිළිගන්න ඕනේ. ඊට පස්සේ බස් එක මදි කියලා ත්‍රී වීලර් යනකොට අපි පිළිගන්න ඕන ත්‍රී වීල් ප්‍රතිපත්තිය. එතකොට ඒගොල්ලෝ ත්‍රී වීල් මදි කියලා මරුති ඉල්ලනකොට එතකොට අපි මරුති වෙන්න ඕනේ. එතකොට මරුති මදි ඩබල් කැබ් ගේ කිව්වහම ඩබල් කැබ් යන්න ඕනේ. දැන් මේ සියලු සංවර්ධන වැඩ කටයුතු කවුද කරන්නේ? දිස්ත්‍රික්කේ. දැන් වෙනත් රටවල වල ඇමතිවරුන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවද? ඒවට දායක වෙනවද මන් ඇමතිවරු නැහැ. අපි ගිය යුරෝපයේ කොහෙවත් ওই දියුණු රටවල දැන් ඔබතුමාලා කියනවානේ ඇමතිවරු 20ක් ඕනයි කියලා. ඒ 20ක් ඕන රටේ 20 නෙවෙයි 10 නුත් දුවතැහැකි.